හරිදි නොනද පේස්ටිකිච YouTube channel ඇත්තක තුලයි නෝගොල්ලෝ හැමදේම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ ෂීට් පෑන්කේක් එකක්. ඉතින් මම මේ රෙසිපි එක YouTube පටන් ගත්ත මුල්ම දවස්වල දැම්මා. නමුත් ඉතින් ඒක ඇත්තට වීඩියෝ ක්වොලිටි එකක් නෑ. මගේ පැහැදිලි කිරීමත් ඒක යවුල්. ඉතින් මම හිතුවා ඒ රෙසිපි එකම ආපහු සැරයක් ඔයගලට දෙන්න ඕනි කියලා. ඉතින් මම අද මේකට අවශ්‍ය කරන ද්‍රව්‍යයන් සප්‍රමාණයෙන් සේරමත් වෙනද වගේම පළවෙනි description box එකේ දාලා තියෙනවා. අද අපි බලමු මේ ෂීට් පෑන්කේක් එක ගොඩක් ලේසියෙන් ගොඩක් රසට හරියට හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලා මේ වගේ ඉඩ තියෙන භාජනයකට බිත්තර දෙකක් මම සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයේ බිත්තර තමයි ගත්තේ ලොකු බිත්තර දෙකක් එකතු කරගන්නවා ඊට පස්සේ ඒකටම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 250ක් ඕගොල්ලෝ එකතු කරගන්න ඕනි ඊට පස්සේ දැන් මම මේ එකතු කරගන්නේ දිය කරගත්ත බටර් ග්‍රෑම් 100 මම පාවිච්චි කරන්නේ මාගරින් ඕගලන්ට බටර් පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ මම වැනිලා තේ හැඳි එකක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා ඊට පස්සේ එකතු කරගන්නේ සීනි. සීනි මේස හැඳි පහක් අපි මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ සීනි ටික දිගින් හොඳට කලවම් කරගන්න. දැන් මම මේ විදියට සීනි මේස හැඳි පහක් මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. ඔයාලා සීනි ටික එකතු කරගත්තට පස්සේ සීනි ටික මේ කිරි බටර් ටිකත් එක්ක හොඳට මිශ්‍ර වෙලා දිය වෙනකන්. ඒ කියන්නේ කී සීනි ටික මේක කැට නැතුව දිය වෙනකන් ඕගොල්ලෝ කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ තේ හැඳි දෙකක් පුරවලා නෙමෙයි කපලා තේ හැඳි දෙකක් බේකින් පවුඩර් මේ මිශ්‍රණයට එකතු කරගන්න. ඊට පස්සේ බේකින් පවුඩර් ටිකත් කැට නැති වෙන විදිහට මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් පාම් පිටි එකතු කරගන්න. මම පාම් පිටි මේ සැඳි 4ක් තමයි මුලින් එකතු කරගන්නේ. අපිට මේ සැඳි 8ක් අවශ්‍ය වෙනවා මුලින් එකතු කරගන්නේ මම නමුත් 4යි. දැන් මේ එකතු කරගත්ත පාන් පිටි ටික අපේ අර මිශ්‍රණයත් එක්ක හොඳට කලවම් වෙන විදිහට මම මේක කලවම් කරගන්නවා. මෙන්න මේ වගේ කැට නැති වෙන්න කලවම් වුණාට පස්සේ ආයෙ මම පාන් පිටි මේස ඇඳි දෙකක් එකතු කරගලා ඒකත් මේ වගේම හොඳට කලවම් කරගන්නවා. ඊටත් පස්සේ මම ඒකත් හොඳට කැට නැති වෙන්න කලවම් වුණාට පස්සේ ආයෙ ඊතුරු පාන් පිටි මේස ඇඳි දෙකත් එකතු කරගන්නවා. ඕගොල්ලෝ මේ විදිහට පාන් පිටි සැරින් සැරයට එකතු කරගන්න එකපාර එකතු කරන්න ගිහිල්ලා කලවම් කරෝති කැට හිටින්න පුළුවන්. මේ විදිහට එකතු කරාම කැට හිටින්නේ නැහැ. මම මේ කියපු ප්‍රමාණ වලින් ගන්නවා නම් ඕගලන්ට අවශ්‍ය වෙන්නේ පාන් පිටි මේස ඇඳි 8යි. ඊට පස්සේ මම මේ වගේ බේකින් ට්‍රේ එක අරගෙන මේකේ තෙල් ගා ගන්නවා. ඕගලන්ට කැමති නම් බටර් ගා ගන්නත් පුළුවන්. නමුත් මම ගන්නෙ පොල් තෙල්. ඉතින් මට ඒක ලේසියෙන්ද මම ඒක ගන්න. ඕගලන්ට කැමති නම් බටර් ගන්න පුළුවන්. මේ වෙලාවේදී ඕගොල්ලෝ අවන් එක ෆ්‍රී හීට් වෙන්න දාලා තියන්න. තෙල් සිස්ටම් එක 180 විනාඩි 10ක් විතර. මට ඒක කලින් කියන්න අමතක වුණා. දැන් ඕගොල්ලෝ මෙන්න මේ විදිහට ෂීට් පෑන්කේක් මිශ්‍රණය මේ ට්‍රේ එකට දාගන්න. ඕගලන්ට පේනවා ඇති ඒකේ ස්වභාවය. මේ වගේ වැක්කිරෙන මට්ටමකට තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් ඝන ගතියකට නැහැ, දියාරුම ගතියකටත් නැහැ. ඊට පස්සේ ඕගලන්ට කැමති දෙයක් මේකේ උඩින් දාගන්න පුළුවන්. මම දාන්නේ චොකලට්ුයි මුද්දර පළණුයි. ඕගලන්ට කැමති නම් මේකට බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි, කාකිසෙල්, ඊට පස්සේ තමනද මිදි, ඇපල් ඒ වගේ දොඩම් වුණත් මේකට දාන්න පුළුවන්. ඒක ඕගලන්ගේ රස අනුව, ඕගලන්ගේ කැමැත්ත අනුව ඕගලන්ට පුළුවන් විදිහට ඒක දාගන්න. දැන් මම දාන්නේ මුද්දර පළණුයි චොකලට්ුයි. ඊට පස්සේ මේක මේ විදිහට හදාගත්තට පස්සේ සෙල්සියස් 180 විනාඩි 30ක් ඕගොල්ලෝ බේක් කරගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ විදිහට විනාඩි 30ක් බේක් කරගත්තට පස්සේ අපේ ෂීට් පෑන්කේක් එකේ පෙනුම. මම ඕගොල්ලන්ට මේකෙන් කෑල්ලක් කපලා පෙන්නන්නම්. ඉතින් අන්තිමට මෙන්න මේ වගේ තමයි අපේ ෂීට් පෑන්කේක් එකේ පෙනුම තියෙන්නේ. ඔයගලන්ට පේන තියෙකේ ස්වභාවය ටිකක් මම ටිකක් ඔයගල පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක මේ ගොඩක්ම රසයි. මේක ඇත්තටම ගොඩක් රසයි. ඔයගොල්ලෝ හදලා බලන්න. මේක මරු රෙසිපි එකක්. හරි වලයි දැක්කේ ෂීට් පෑන්කේක් එකක් හරියට හදාගන්නේ කොහොමද කියලා. මේක ඉතින් ඇත්තටම ඔයගලන්ට කැමති දෙයක් ටොපින්ස් විදියට දාන්න පුළුවන්. ඒ කියන්නේ මම දැන් ওই චොකලට් මුද්දරක් බලන් දැම්මා වගේ ඔබලට කැමති නම් කෙනෙක් ඉන්නවනම් පුළුවන්කමක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ස්ට්‍රෝබෙරි දාන්න පුළුවන්, බ්ලූබෙරි දාන්න පුළුවන්, කෙසෙල් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔය වගේ ඔයගොල්ලන්ට ඕනි කැමති ඔයගොල්ලන්ගේ ෆ්ලේවර් එක අනුව ඔයගොල්ලන්ගේ රස අනුව මේක ඉතින් හදා ගන්න පුළුවන්. ඒක ඉතින් මෙහෙමයි කියලා කිසිම රෙසිපි එක මම නම් කියන්නේ නැහැ. මේක මේ විදිහටම හැදෙන්න ඕන කියලා තමන්ගේ රසට රෙසිපි හදා ගන්න ඕගොල්ලෝ එකකාර
ඔගලගේ රසනදාගත් තම ඔගලට සතුට ඉදින් ඉතින් මම හිතනවා මේ රෙසිපියටත් කැමති වෙන්නේ නැති කියලා. ඔයා මේකට කැමති. ඔයා මේ වීඩියෝ එක කැමති නම් මේ වීඩියෝ ලයික් එකක් දෙන්න. ඔයාගේ දාසයට කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක ඔයගොල්ලන්ගේ හමු වෙන මේ වගේ මෙට්‍රස්ස් රෙසිපියක් කරගෙන ටේස්ටි කිචන් YouTube channel එකේ මම ඉක්මනටම එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න.